අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සම්නාමය අද දෙරණ සමගයි ඔබ සජීවී ලෙසින් එක්වන්නේ මම රංගන සෙනවිරත්න ප්‍රථමෙන් පුවත් සිරස්තල ක්‍යුබානු විප්ලවයේ අසහාය නායක ෆිඩෙල් කැස්ට්‍රෝ අභව ප්‍රාප්ත වෙයි අන්තවාදීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවට අගමැතිගෙන් ප්‍රකාශයක් රාජසේවයේ සියලු පුරප්පාඩු ලබන වසර තුල පිරවීමට පියවර සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව සමග අවසන් තරගයට තමන්ට ඇසුරු කිරීමට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට පාසල් සිසුන් වගබලා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පිටකොට්ටේ පැවති උත්සවයකට එක් වෙමින්. පිටකොට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මිනිමරුමක් සම්බන්ධයෙන් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අධිකරණයේ තීන්දුවක් දීලා තිබෙනවා 18 දිනක් එල්ලුම් ගස් යවන්න. බොහෝ විට ඔතන ඉන්න පුළුවන් ওই 18 අතරේ තමන් හදිසියෙම ඒ කණ්ඩායමට එකතු වෙච්ච අය ඉන්න පුළුවන්. මම මේ කාරණාව දරුවනේ මතක් කළේ තමන් ඇසුරු කරන අය, තමන්ගේ යහළුවන් පිළිබඳව ඔබ පැහැදිලි ලෙසම ඔබට සුදුසු අය ඔබ තෝරා ගැනීමේ වැදගත්කම. පාප මිත්‍ර සේවනයේ, කල්යාණ මිතුරන් ඇසුර ප්‍රධාන වශයෙන්ම අද තිබෙන සමාජයේ විෂමතාවය, සංකීර්ණභාවය, ඒ තුල අපේ නව පරපුර ප්‍රධාන වශයෙන්ම ඔබ පාසලේ අධ්‍යාපනය ලැබනවා වගේම වඩාත් වැදගත් වෙනවා ඔබ සමාජීය පැහැදිලිව තේරුම් ගැනීම. සැබෑ මිතුරන් කවුද? තමාට ඇසුරු කිරීමට සුදුසු අය කවුද? තමාගේ අනාගතය සඳහා තමාට තෝරාගත යුතු අය කවුද? අපි දරුවනේ හැම විටම බලන්නට උන විශේෂයෙන් ඔබේ වයසේදී වගේ විතරක් නෙවෙයි මගේ වයසේදී සෑම විටම වඩාත් ළඟින් ඇසුරු කළ යුත්තේ වඩාත් සාකච්ඡාවට යා යුත්තේ තමාට වඩා උගත්කමක් තිබෙන තමාට වඩා පරිණතභාවයක් තිබෙන තමාට වඩා සමාජය පිළිබඳව අධ්‍යක්ීම් තිබෙන තමාට යම්කිසි දෙයක් නිවැරදි ලෙස උපදෙස් දෙන්න කියා දෙන්න මඟ පෙන්වන්න සුදුසු අය තමයි වඩාත් අපි ඇසුරු කළ යුතු වෙන්නේ ජාතිවාදයට හා අන්තවාදයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ මහනගර සභාව විසින් සංවිධානය කරනු ලැබූ ගම්මඩු ශාන්ති කර්මයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා වාසීන්ට රජයට සහ කොළඹ පුරවරයට සෞභාග්‍ය සමෘද්ධිය සහ ශාස්ත්‍රීයත්වයේ පතා සංවිධාන කරනු ලැබූ ගම්මඩු ශාන්ති කර්මය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. සංස්කෘතිමය අංග ගණනාවකින් සමන්විත දිවයිනේ දක්ෂතම කලාකරුවන් විසින් මෙම ගම්මඩු ශාන්ති කර්මය මෙහෙවනු ලැබුවා. මේ රටේ බහුතරයක් ඉන්න සිංහල බෞද්ධ ජනතාව. ඒ සිංහල බෞද්ධ ජනතාව හැටියට අපි දැන් මේ රටේ ශක්තිය තියෙන්නේ සිංහල බෞද්ධ නෝන ජනතාව එක්කකට වැඩ කිරීම. ඒ වගේම සුළුතරයේ තියෙනවා. ඒ අය දන්නවා ඒගොල්ලේ ශක්තිය තියෙන්නේ සිංහල බෞද්ධ ජනතාව එක්ක වැඩ කටයුතු කළා කියලා. අවුරුදු 30ක යුද්ධයෙන් පෙච්චර වුණත් කොච්චර සටන් කරත් කී දෙනෙක්ද කිව්වා අපි ශ්‍රී ලාංකේය නොවේ කියලා. දෙ මැද තිබුණ යාපනයේ දෙමළ ජනතාවත් කිව්වා අපි ශ්‍රී ලාංකිකයෝ කියලා. අන්න ඒක ආරක්ෂා කරන්න, ඒක ශක්තිමත් කරන්න තමයි අපි ජනවාරි 8 වෙනිදා 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ රටේ ජනාධිපති කරේ. අන්තවාදීන් බලනවා ඇවිල්ලා මේක කඩන්න. ජාතිවාදයේ අන්තවාදයේ ගේනවා නම් එයාට විරුද්ධව තදින් ක්‍රියාත්මක කරන්න. නීතිය අකුරට ක්‍රියා කරන්න. නීතිය තදින් ක්‍රියා කරන්න. චීන ජනරජයේ ආරාධනයකට අනුව එරට සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ගුවන්ඩොම් ප්‍රාන්තයේ සෙන්ෂන් නගරයේ නගරාධිපති සහ උපනගරාධිපති මුණ ගැසුණා. හිටපු ජනාධිපතිවරයා දෙසැම්බර් මාස පළමුවෙනිදා දක්වා එරට රැඳී සිටිනු ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සංචාරයක් සඳහා චීනයේ බලා පිටත්ව ගියේ ඉක්ුත් බදාදායි. යනු ඊයේ දිනේදී හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස චීනයේ සෙන්ෂන් ප්‍රාන්තයේ සංචාරයක නිරත වුණා.
අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සෙන්ෂන් ප්‍රාන්තයේ නගරාධිපති ෂූ ක්වීන් මහතා හමු වී ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වුවා. इन अन हिटबू जनाधिपति वरिया सेंशर प्रांत उपनगराधिपति ऐक् फूफेन महता समग रात्रि भोजन संग्रह देखुना हिटबू जनाधिपति वरिया समग पार्लमेंट मंत्री लोहन रात्वाते महाचार्य जेएल पीरिस महत्व विमसाचार्य सदायटेनवा राज्य सेवे सियलू पुरप्पाडु लबन वसर तुल पुरवा अवसान करन बव राज्य पारिपालन हा कलमना करन अमात्य रंजित मद्दुम भंडार महता पावसनवा ये कोलंबदी पैवति माध्य हमुकटे क्विमेन अमात्यवरया मे बव संधान कला लबना वृद्धि मे राज्य सेवे फलदायिताव कार्यक्षम वैडिकरन्न राज्य सेवे पुरप्पाडु सियल्लापी पुरवान्न अवश्य कटयुतु करनवा मिलियन दाहक मुदला नव दायक विश्राम वेटुप्रम आरंभ कर मेराटे विश्राम वेटुप्रमे पर्ण क्रमेट दिदास जनवरी पलविंद रजी सीवेट मेदनाट दायक विश्राम वेटुप्रमे अंदर एक दिचर काटे तिब्बे औदुगाने सस्वीमे क्रमे अभी कार्य साधने पदनाम कर सस्वीमे क्रमे राज्य सेवकेट अभी लबनावृद्धि आरंभ अंदुला दिन खाटी उतकर वैडिकरपु दह दाह एटिस्सल वैडिकरपु दिदास्पांसी ये दुलस्दास्पांसी अवम वशे वैटु परिमाने वैडियुंटेक वैडिवेनो वैटु पनुपात्यानुव अडुम वशेन दुलस्दास्पांसी अधियर पहकिंग राज्य सेवकयागे मूलिक वैटुपट एक कहुए इकने दिदास इस्से वेनकोड में राटे हमर राज्य सेवकयागे मूलिक वैटुप दिगुनेट करी वैडिवेन इकने अद अडुम वैटुप गान्ने कोलोस्दास्सत्सीतिहाई දකුණු පළාතේ නිවසක් නොමැති සෑම ගුරුවරයෙකුටම නිවසක් තනා දීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ LPTA පැවති උත්සවයකට එක්වෙමින්. एलपीटीए रत्नसिरी राजकीय विद्यालय दिदहस पहालव शिष्यत्व विभागे समत दरुवंट हा सामान्य पिल विभागे इहल प्रतिपल लबागा दरुवंट त्याग हा साहतिक पत प्रदानी किरीम सिदुपुए दकुन पलात अध्यापन अमात्यवर्यागे प्रधानत्वेन मीट अमतरव इम पासले गुरुवरुंगे सेवे अगीमट लक्किरीमद मेहिदी सिदुकेरुना මට ආධ්‍යාත්මිකව යම් කිසි සුවයක් ලැබුණා නම් සැහැල්ලුවක් ඇති වුණා නම් ජීවිතේ ඇති වුණේ මේ ප්‍රතිඵල පෙළ ගැහුණා නම් කවුද මේ ප්‍රතිඵල ගේන්නේ මමද නෑ මේ ප්‍රතිඵලය ගත්තේ පන්ති කාමරේ ඉන ගුරුවරයා මමගේ දේශපාලනයේ ඉදිරි කාලේ මම අදිෂ්ඨාන කරගෙන තියෙන්නේ ජයග්‍රහණය ලැබල ඉවරයි දකුණේ සියලුම කලාපොල ඉන දරුවන්ට සම අධ්‍යාපනය කියන එක අපි පෙන්නලා ඉවරයි කොතනින් ආවත් සමත් වෙන්න පුළුවන් කියන එක පෙන්නලා ඉවරයි මේක කරපු ගුරුවරුන්ට අපි උත්තම ආචාරය දක්වන්නේ ප්‍රණාම දක්වන්නේ කොහොමද කියන්නේ ඒක වචන වලට සීමා කරන්න අරගන්නේ නිවසක් නැති ගුරුවරයෙක් ඉන්නවනම් මම ඉඩම් මෙමුති දකුණු පළාතේ ඒ සෑම කෙනාටම තමන්ගේ කියලා නිවසක් හදාගන්න අවශ්‍ය ඉඩමද ඒ සඳහා අවශ්‍ය පහසුකම්ද සලසා දෙනවා කියන එක ගුරුවරුන්ට මේ වෙලාවේ කියනවා තවත් තොරතුරු මේ කෙටි විරාමයෙන් පසුව लोक प्रकट क्यूबानु समाजवादी विप्लवे नायक फिदेल कैस्ट्रो अद मेलोविन समुगत्ता अबह प्राप्त वन विट ओहु अनुवेनिविये पसुना जनाधिपति राहुल कैस्ट्रो अदाल रूपवाहिनी निवेदने अनावरण लोब देशपालन गमन मग विनास्किरीमट महगु दायकत्वयक लबादुन क्यूबावे असहाय नायक फिदेल कैस्ट्रो मेलोव एलिय दुटुवा धनवत उक्वगा हिमिकरुवेकु फिदेल कैस्ट्रोगे पियावु अतर
සිය කුඩා කාලය හයිටි ජාතික කම්කරුවන් අතරේ ගත කිරීමට ඔහුට සිදු වුණා. දිලිඳු කම සහ සමාජ පන්තිවල ඇති වෙනස්කම් පිළිබඳ ඔහුගේ සිතෙහි ආකල්පයන් වර්ධනය වන්නට ඇත්තේ මෙම කාලවකවානුවේදී බවට දේශපාලන විචාරකයින් අදහස් පළ කරනවා. කැස්ට්‍රෝ සිය ක්‍රියාකාරී සහ විප්ලවීය දේශපාලන ගමන ආරම්භ කළේ හවානා විශ්වවිද්‍යාලයේ නීතිවේදය හදාරන සමයේදී. බැටිස්ටා පාලනයට එරෙහිව කැස්ට්‍රෝ සහ ඔහුගේ සොහොයුරාගෙන ගිය විප්ලවයට ලෝක ප්‍රකට සමාජවාදී නායක චේ ගුවේරාද එක්ව සිටියා. අමරිකාවේ CIA සංවිධානය විසින් 600 වරක් ඝාතනය කිරීමට තැත් කරනු ලැබූ මෙම සුවිශේෂී නායකයාගේ පාලනයට එරෙහිව බටහිර රටවල් රැසක් දශක ගණනක් පුරා සම්බාධකද පනවා තිබුණා. ඒ අභියෝග සියල්ලට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් තිබූ මෙම අසහාය නායකයා මෙලොවින් සමු ගැනීමේ පුවත ක්‍යුබාවේ පමණක් නොව සමාජවාදී මතධාරී සියල්ලන්ගේ හදවත් කම්පාවට පත් කරනු නිසැකයි. කොළඹ සිට ගාල්ල බලා ධාවනයේ වූ පෞද්ගලික බස් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් සිය දෙනෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. කොළඹ සිට ගාල්ල බලා ධාවනයේ වූ පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් 58 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. මෙහිදී ත්‍රිරෝද රථයේ පිටුපසින් පැමිණි යතුරුපැදියක්ද මෙම අනතුරට මැදි වී ඇති අතර යතුරුපැදිකරුද තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. මණිකින්න දිගන මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයක් මාර්ගයේ නිවතට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බස් රථයේ ගමන්ගත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් බස් රථය අසල තිබූ නිවසකට පෙරළී ඇති අතර එහිදී නිවසේ නතර කර තිබූ මෝටර රථයකටද දැඩි ලෙස අලබහානි සිදුව තිබෙනවා. කිනිකම හා බෙහෙරගල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට අයත් ත්‍රිරෝද රථ දෙකක් අද අලුයම 1:30ට පමණ සොරාගෙන යමින් සිටියදී බණ්ඩාරවෙල බිඳුනුවැව මීරියගස් හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. එක් ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී ඇති අතර අනෙක් ත්‍රිරෝද රථය මාර්ගයේ නිවතට පැන කාණුවකට වැටී තිබෙනවා. ත්‍රිරෝද රථ සොරාගත් පිරිස පසුව පලා ගොස් ඇති බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. මොර්ටුමුල්ල විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී බස් රථයකට නැගීමට උත්සාහ කළ කාන්තාවක් බස් රථයෙන් වැටී තුවාල ලබා රෝහල් ගත කරන අවස්ථාවේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මොර්ටුව එගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි 6 දරු බවක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රදේශයේ BOP 400 මාර්ගයේ සිදු කර ඇති අවිධිමත් ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. ලංකාපුර ප්‍රදේශයේ BOP 400 මාර්ගයේ දෛනිකව බොහෝ පිරිසක් සිය ගමනාගමනය සඳහා භාවිත කරන මාර්ගයක්. මීට සතියකට පමණ පෙර ලංකාපුර ප්‍රාදේශ ලේකම් කාර්යාලය හරහා මෙම මාර්ගයේ සංවර්ධන කටයුත්තක් ආරම්භ කර ඇති අතර එෙහි මාර්ගයේ ඉදිකිරීමේදී බොරළු වෙනුවට පස්සේ දීම හේතුවෙන් පවතින වර්ෂාවත් සමග එහි ගමනාගමනය අඩාල වී තිබෙනවා. මාස ගාන පැව්වා මේකට පස් දැම්මනේ වැහි කාලය අල්ලලාමයි පස් දැම්ම තනිකර වැහි කාලය තනිකර මඩ ගොඩක් තියෙන ඉස්කෝලේකට ඉස්කෝලේ යන්නත් බෑ හදිස්සි ලෙඩෙක් කරයි යන්නත් බෑ මේ අපිට පාරේ යන්නත් බැරි සයිස් එකට වෙලා තියෙන මිනිස්සු ගොයන් හිටවන පාර දිගට මේක ඔච්චර කාලයක් තිබ්බා වැහි නැති කාලයක් මේ පාර හදන්න තිබුණා නමුත් මේ වැස්ස කාලයක් අල්ලලා මේ මහා ලොකු පස් ගොඩක් ගෙනල්ලා දාලා දැන් එරෙනවා අපිට පයින්වත් යන්න විදිහක් නැහැ. පුවත් කිහිපයක් සමගින් සිව් දේශ විශේෂාංගය දැන් කොල්ලකෑම් 38කට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මෙරට ගිනිඅවියක් සහ රණ්ණාභරණ කිහිපයක්ද සමග ඇල්පිටිය කරන්දනිය ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවටගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇල්පිටිය කරන්දනිය සහ ඌරගහ ප්‍රදේශයන්හි සිදු වූ කොල්ලකෑම් 38කට අදාළව සැකකරුවන්ට එරෙහිව නඩු පවතින බවයි. ග්‍රාමීය පුනර්ජනනීය වැඩසටහන යටතේ ගම්පහ මිනුවන්ගොඩ ග්‍රාම සේවා වසම්බල අඩු ආදායම් ලාභී පවුල් දහසකට ස්වයං රැකියා සඳහා උපකරණ ලබා දීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා. අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙය සංවිධාන කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා විසින්. හික්කඩුව ගෝනාපියනුවල සාරාලංකාර මහාවිද්‍යාලයේ දූදරුවන්ගේ නිර්මාණශීලී කාව්‍ය ඇතුළත් සාරා කවිමිනි ආර ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා.
महाचार्य सुमित दयावंश महतागे संकल्पेकट अनुव प्रवीण संगीतवेदी नदीक गुरुगे महतागे प्रधानत्वयेन मेम वेडसटहन पवत्वुन अतर ए सदहा विशाल पिरिसक एक्व सिटिया පෙරපාසල් 104ක එකමුතුවකින් ළමා නිර්මාණ ප්‍රදර්ශනයක් ඊයේ පැවැත්තුණා. ඒ වත්තල මාබෝල නගර සභා පරිශ්‍රයේදී. ඉතාලියේ රෝම නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉදිරිපිටදී ඊයේ උද්ඝෝෂණයක් පැවැත්තුණා. ඒ ආබාධිත රණවිරුවන්ට පහර දීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්. දැන් විදේශ පුවත්. දෙවන මට්ටමේ සුලි කුණාටුවක් ලෙසට නම් කර තිබෙන ඔටෝ සුලි කුණාටුව කොස්ටරිකා රාජ්‍යයට ඇතුළු වී තිබෙනවා. සුලිකුණාටුවෙන් එරට පුද්ගලයන් 9 දෙනෙකු මේවන විට මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔටෝ සුලිකුණාටුව කොස්ටරිකා රාජ්‍යයට ඇතුළු වීමත් සමග එරට ප්‍රදේශ රසකට ධාරානිපාත වර්ෂාද ඇදහැලෙමින් තිබෙනවා. සුලිකුණාටුවෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයටපත් වී තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. විදේශ වාර්තා සඳහන් කරන්නේ මේවන විට සුලිකුණාටුවේ ප්‍රබලත්වය අඩු වී ඇති බවයි. කෙසේ නමුත් අනාරක්ෂිත ස්ථානවල සිටින පුද්ගලයන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාමට එරට සහන සේවකයන් විශේෂ මෙහෙයුම් වල නිරත වනවා. දැන් ක්‍රීඩා පුවත්. සිම්බාබ්වේහි පැවැත්වෙන තුන්කොනෙක් දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව සමගින් තරඟ වැදීමට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ සුදුසුකම් ලබා ගත්තා. ඒ කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරඟයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ඩක්වර්ත් සහ ලුයිස් න්‍යායට අනුව ලකුණු 5කින් ජය ගැනීමත් සමගයි. තුන්කොන් තරඟාවලියේ බටහිරදිය කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තීරණාත්මක තරඟයේ පැවැත්තුනේ බුලවායෝ හිදී. වර්ෂාව හේතුවෙන් එකිනෙමක් 5:49කට සීමා වූ අතර කාසියේ වාසය හිමි කරගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුට පහර දුන්න අතර එහිදී කඩුලු 8ක් බැවි ලකුණු 218ක් රැස් කළා. 6 and I will get them 250. It was a skitter. Oh, that's a big shot. සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 7 ලකුණු 89ක් තුලදී දෙවි ගොස් අසීරු අවස්ථාවකට පත් වී සිටියේදී නවවන කඩුල්ලට ලකුණු 91ක වාර්තාගත සබඳතාවක් එක් කරන්නට සිකන්ද රාසා සහ ටෙන්ඩර් චිසෝරෝ සමත් වුණා. Up she goes now that should be out easy as you like and Holder has brought himself on to get the wicket and fantastic effort. සිකන්ද රාසා නොදෙවි ලකුණු 76ක් සහ ටෙන්ඩර් චිසෝරෝ නොදෙවි ලකුණු 42ක් ලබා ගත්තා. It's been a really really good finish to top with a new ball. ලකුණු 219ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටිට පිවිසි බටහිරින්දිය කොදෙව් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 5 ලකුණු 93ක් තුල විඳ හෙලීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණා. That looks adjacent and it is. Gets yeah! Taken. Driving rather loosely. Catch! Up she goes in there now. This is a big moment. He's got it. He's done it. He's got it. That's a top drive. That's going to go all the way, I think. Yes. වර්ෂාවෙන් බාධා ලැබීම නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව තරඟයේ ජය තීරණය කරන අතර එහිදී ලකුණු 5කින් තරඟයේ ජය කැරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. තුන්කොන් එක් දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර බුලවායෝ හිදී හෙට පැවැත්වෙනවා. අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ සිව්වන සතියේ තරඟ ඊයේ ආරම්භ වුණා. එහි පළමු තරඟය පැවැත්ුණේ CH කණ්ඩායම සහ හැව්ලොක්ස් කණ්ඩායම අතරයි. තරඟය පැවැත්ුණේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී. එහිදී ලකුණු 48ට 5ක් ලෙස පහසු ජයක් හිමි කරගන්නට හැව්ලොක්ස් කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමු වර්ධනය නිමාවන විට ලකුණු 31ට 5ක් ලෙස හැව්ලොක්ස් පිල ඉදිරියෙන් සිටියා. ජයග්‍රාහී හැව්ලොක්ස් පිල ගෝල දිනුම් 4කින් සහ උත්සාහක දිනුම් 4කින් සිය ලකුණු 48 ලබා ගත්තා. CH පිල ලබා ගත්තේ එක් උත්සාහක දිනුමක් පමණයි. මේ අතර යුද හමුදා පිල සහ නාවික හමුදා පිල අතර තරඟය අද සවස 4ට කොළඹ තුරග තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් අද දරණ මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා. සුබ දවසක්.